එතකොට අපි පක්ෂයේ නොයෙකුත් අවලාදනා කරනවා. අරයා නැගිටිනවලු, මෙයා නැගිටිනවලු, මල්ලි නැගිටින්නේ අපි. මේ සිවිල් ව්‍යාපාරේ නැගිටින්නේ. අපි මේ ස්වාමීන් වහන්සේලා මේ නැගිටින්න මේ 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 ජනතාවනි මතුකම ජනතාවනි මේ නැගිටින්නේ. මේ වෙන කවුරු නැගිටින්නේ නැහැ මේකේ. අපේ නැගිටීම දරා ගන්න බැරුව මේ පට්ට කුවක අපතේ ටික අන්තර්ජාලයේ අකුරු කොටනවා. මේක ආවොත් මෙහෙම වෙනවා මෙහෙම. දැන්ද මතක් කියලා මේගොල්ලන්ට. ඈ අපි අහනවා ඔය අරය නැගිටින්නේ නැහැ මෙයා නැගිටින්නේ කියන අපතයන්ගෙන් අපිට අපි මේ නැගිටින්න කියලා ඉරිසියාවට මේ වෙලකන. එහෙනම් අපිට දෙන්න අපේක්ෂකත් දෙන්න ඕන ප්‍රධාන පක්ෂවලින්. අපි මේ රටේ කරපු කාර්යභාරය හැටියට. හරිද? ඒ නිසා මේ කවුරුත් මේක නැගිටින්නේ නැහැ. මේ රටේ මේ වෙලේ නැගිටින්නේ සිවිල් ව්‍යාපාරය සහ වෘත්තීය වේදී සහ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඇතුළු ලෝක පූජිත නායකයෝ ලෝක ලංකාව ආදරය කරන චරිත තමයි මේක නැගිටින්නේ. එනිසා අපි ඒවා බෑර කරනවා අධිකරණයේ ගියකට අපිට කියන්න තියෙන අධිකරණ තීන්දුව අපි ගරු කරනවා. ඇයි මෙතරම් බය කියන එක අපි සතුටුයි. අපේ පක්ෂයේ මෙතරම් මේ සති ගානක් ඇතුළත මෙච්චර මඩ අවලාද නොයෙකුත් ආකාරයේ දේවල් සිදු කිරීම සම්බන්ධව අපි සතුටු වෙනවා. පළ ඇති දුකට තමයි ගල් ගහන්නේ. නිකන් ගහන්නේ. හරි. එනිසා අපි කියන සතුටුයි. අපි එක දෙයක් කියන කැට තියෙන මේකේ පැහැදිල්ලසම දැන් උදාහරණයක් ගත්තොත් අද වෙනකොට මන්ත්‍රීවරු 40ක් විතර ඡන්දිල්ල නැතුව ස්වේච්ඡාවෙන් ඉල්ලාස් වෙලා දැන් මම ඉන්නේ ගාල්ල දිස්ත්‍රික්කේ. ගාල්ල දිස්ත්‍රික්කේ ඉතිරිය මහා ලොකු සිංහ සෙයියාවෙන් කට්ටියක් අයින් වෙලා. හරිද? මහා ලොකු ඡන්ද මැසිමක් කියලා කු වජිරබේ වර්ධන ගෙදර, අප්පච්චි ගාල් පුතා ගෙදර, ඒ වගේම සජිත් ආවකුව ගෙලින්ම අම්බලංගොඩ පළුවක් සාන්විජේලා ඉල්ලාස්සලා විත් නොමිනේෂන් උත් නේ කියන්නේ ගත්තේ නැහැ. ඉතින් මේ පජාති දේශපාලනේ මේවා. මොකටද මෙච්චර බය? ඒ නිසා තමයි අපි ගාල්ලට ගිහිල්ලා ගාල්ලේ විපක්ෂයේ භූමිකාවට ඒ විපක්ෂයේ මිනිස්සුන්ට අවශ්‍ය නායකත්වය දෙන තමයි අද අපි ගිහිල්ලා තියෙන අද අපි අපිට තියෙන පිළිගැනීම එතන. අදාපු ජනගංගාව අද සුගදාස ගෝත්‍ර ක්‍රීඩාංගණයේ ඒ පිරි ඉතිරි ගිය ජනතාව ආවේ මුකුත් මේ සැබෑ විපක්ෂයේ භූමිකාව ඉටු කරන්නේ දැන් අපි. මං කිව්වේනේ අජිත් ප්‍රේමදාස කුඹුරක් ගාට ගියොත් කියනවා ආ රයිට් කුඹුරේ වල් මන්දන් දාන මේ කපන්න තනකොළ කපන්න මැසි. එවැනි මේ ගොන් තීන්දුවන ගන්න නායකයන්ට වඩා මේ රටේ ඇත්ත කතා කරන නායකයා වටා තමයි මේ රටේ මිනිස්සු ගොනු වෙන්නේ. හරිද? ඒ නිසා දැන් සිලින්ඩරේ ඡන්ද කොහොද කවුද ඉන්නේ? අපි අහන්නේ ඒකයි. කවුද ඉන්නේ? උදාහරණයක් ගත්තොත් දැඩි චෝදනා තියෙනවා ගාල්ල දිස්ත්‍රික්කේ මනුෂ්‍ය නායකකර මන්ත්‍රීතුමාට. අපිට යන තැන කියනවා අනේ මහත්මයෝ කියන්නේ කියලා. අපි මඩ ගහන දේශපාලන අපි නැහැ. හරිද? ඒ නිසා මේ වෙලාවේ බුද්ධි මම උදාහරණයක් කියන එක දෙයක්. මෙන්න මේකට මම මේ උත්තරයෙන් බලාපොරොත්තු වෙන මම මනුෂ්‍ය නායක මන්ත්‍රීතුමාගේ. පෞද්ගලිකව රට ඇව්වා සෑහන තරුණයෝ කොටස. ඒ යවපු තරුණයෝ වෛද්‍ය සාධිය ගත්තේ පෞද්ගලික රෝහලකින්. රජයේ රෝහල් දිනනවා. හමුදා රෝහල් දිනනවා. අරේ තියෙන ආරක්ෂක රෝවල් කේඩිවේ මේක කොතර ආරක්ෂක මේක එවැනි රජයේ රෝවල් දීද්දි ඇයි මේ ඊශ්‍රායල් අරේ මේකේ තරුණයෝ පෞද්ගලික රෝවල් වල 25,000 35,000 වෛද්‍ය සාධික ගත්තේ ඇයි? මොකද ඒ රටවලින් කියලා දිනවද ජාතික රෝවලෙන් ගන්න එපා පිටින් ගන්න කියලා. ඈ මේවට උත්තර ඔබතුමා මේ වගේ තරණ ආවත් අහන්න මේ ඇත්ත නැත්නම් මං කියන්නේ වැරදි නම් නඩු දාන්න කියන පසි සංවාද කරගෙන කියන මාත් එක්ක. මේව කියන්න ඕනේ මිනිස්සුන්ට. හරිනේ? මේගොල්ලෝ කරේ මොකද්ද? ඉන්ටර්ලොක් ගල් ඇල්ලුවා, ලයිට් එකක් දැම්මා, මල ගෙදර කතාවක් කරා, මම බණ ගෙදර කතාවක් කරා, පොඩි දුවි කොටහළු මංගලට ආවා. මේකට ඇවිල්ලා ඒක තමයි මේගොල්ලෝගේ ඡන්දෙද ක්‍රමවේදය. දැන් ඒව ඉවරයි. හරිද? මල ගෙදර යනකොට පුටු වෙන්න කියන සිස්ටම් එක දැන් අපි ඉවර කරලා තියෙන ගාමි මට්ටමේ. මල ගෙදර ඕමිය ගහ ඉන්නෝ, දේශපාලඥයනෝ, දඩ බඩගාල ඕමිය තත් දාලා නැගින්න පුටුවේ. මොකෝ අම්මද තාත්තද ගුරුවරයද? නෑ, තමයි කතරේ ගහලගේ දේශපාලඥයා. ඇයි නැගිට්ටේ? ඒ මෝඩ දේශපාලනය දැන් ගමෙන් අපි තුරන් කරගෙන යනවා.